අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යළිත් අහවරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කෙනෙහි ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ මම ඉෂාරා දේවේන්ද්‍ර මෙන්න පුවත් සිරස්තල ආණ්ඩු වෙනසකට විපක්ෂයෙන් ඉංගියාක් කුමන්ත්‍රණයක් බවට ආණ්ඩුවෙන් චෝදනා මහින්ද මාත්‍යාගේ ආණ්ඩුවක්ම එනකන් කියලා තමයි ජනතාව බලාගෙන ඉන්නේ මේක අපේ රජයට එරෙහි කුමන්ත්‍රණයක් සජිත්ගේ ප්‍රතිචාරය කවදාවත් බැංකු කඩලා බ්‍රාහ්මණෙක් වෙන්නට බෑ කවදාවත් කොමිස් ගහලා බ්‍රාහ්මණෙක් වෙන්නට බෑ ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇමරිකාවේ නඩු පැමිණිල්ල විවෘත කෙරේ අකුණුසර වැදීමකින් යාපනය චුම්නාක්කම් හි එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මරුට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේදී අතරංගුඩු ගැන්වූ ශ්‍රී ලාංකිකයින් සිදෙන පොලිස් බහරෙන් මුදාහැර තිබෙනවා අදාළ පිරිස අතරංගුඩු ගැන්වුවේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකත්ව දැරීමේ චෝදනාව යටතේයි ජාත්‍යන්තර ගුවන් සේවයකට අයත් යානයකින් බ්‍රිතාන්‍යයේ ලූටන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී පසුගිය බදාදා අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස අතරංගුඩට ගැන්වුවේ බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදී පනත යටතේයි පසුව ඔවුන් සිවුදන ගුවන්තොටුපල පොලිසිය විසින් පරීක්ෂණ සඳහා මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රතිත්‍රස්ත කොට්ටාසය වෙත බාර දෙනු ලැබුවා. විදේශ මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම දෙමළ ජාතිකයින් බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතීමට පැමිණි බවට සැලකෙන බවයි. කෙසේ වෙතත් අතනංගුවටගෙන දින 3කට පසුව මොවුන් චෝදනා ගොනු කිරීමකින් තොරව මුදාහැර තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය පවසන්නේ අදාළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි. දැනට වාර්තා වෙන තොරතුරු වලට අනුව මොවුන් 4 දෙනා ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන්ට පවසා ඇත්තේ මොවුන් මෙරට සරණාගතීන් ලෙස ජීවත් වීමට පැමිණි බවත් ආරක්ෂක අංශ විසින් වැඩිදුර කරනු විමසීමේදී අනාවරණය වී ඇත්තේ මොවුන් LTT සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බවත්ය. LTT සංවිධානයේ තාමත් බ්‍රිතාන්‍ය තුල තහනම් ත්‍රස්තවාදී සංවිධානය බැවින් මොවුන්ව බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්ධන ඒකකයට බාර දීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණයන්ගෙන් පසුව මේ වන විට ඔවුන්ට එරෙහිව තිබූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කරන්නේ LTT සංවිධානය ශ්‍රී ලංකාව තුල මේ වන විට ක්‍රියාකාරී ත්‍රස්ත සංවිධානයක් ලෙස කටයුතු නොකරන බවයි. මේ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අදාළ අංශවලින් තොරතුරු විමසා ඇතත් මේ පුද්ගලයන් 4 දෙනාගේ පුද්ගලික තොරතුරු කිසිවක් ලබා දීමට ඔවුන් මැලිකමක් දක්වන බවත් දැනගන්නට ලැබුණා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම ගෙවි යන්නටත් මතෙන් දිවිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන වාර්තා වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගෙවුණු දින 3 දී පමණක් පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි. දමුල්ල ගලේවිල දේවහුව එකියල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහර දී අඹුසම් යුවලක් ඝාතනය කර තිබෙනවා. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් අදාළ ඝාතනය සිදු කර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමි කරගත් 51 හැවිරිදි කාන්තාවක්. ඝාතනයට ලක් වූ යුවල ඊයේ රාත්‍රියේ නිවසේ සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ දරුවන් දෙදෙනා ගලේවිල නගරයට ගොස් තිබෙනවා. ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ නිවසක ඊයේ පසොරුවේ මුදල් ඔට්ටුවට කැටගසමින් සිටි දෙපිටසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමින් නැති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ වැල්ලව නිකතලුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. පුල්ලෙන් ගාලා තියෙන තාත්තා කවදා හොඳේ කලවන්න ඇති මනුස්සය. ගුරු ඩෑගල ඉඳලා මාතාවය පිට කවුරුදු කාලේ යන මේ ත්‍රිකුණාමල වරායේ පොලිස් බල ප්‍රදේශයෙන් අද පිරිවරුවේ වාර්තා වූ සිදුවීමක්. පසුපෙදිකරු පිහියකින් යතුරුපැදිය ධාවනය කළ තරුණයාගේ ගෙලට මෙලෙස පහර එල්ල කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත බවටයි පොලිසිය සැකපල කරන්නේ. තුවාල ලැබූ යතුරුපැදිකරු පලා යාමට සමත් වන අතර පසුව ඔහු ත්‍රිකුණාමල මහරුවලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙතර හිඟුරක්කොඩ ජයන්තිපුර නාගපුගුණ ප්‍රදේශයේදී බීමතින් සිටි පුද්ගලයෙකු සියානියම් බිනිඳට පහර දී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර සිටි අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීම
වීමක් දුරිතක යමින් අදාළ පහර දීම සිදු කර ඇති බව අනාවරණ වී ඇති අතර මියගේ කාන්තාව 26 හැවිරිදි වියේ පසු එක් දරුමාවක් පොලිසිය විසින් සැකකරු නිවසින් රැගෙන යන අවස්ථාවේ ඇති වූයේ මෙවන් තත්වයක්. මෙතර පසුගේ දෙදින තුල දිවිනේ ප්‍රදේශ රැසකින් බීමතින් සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අනාවරණ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අප්‍රේල් 13, 14 සහ 15 වන දිනයන්හිදී දිවිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන 11ක් වාර්තා වී ඇති බවයි. යතරින් වැඩි ප්‍රමාණයක් බීමතින් සිටියේදී ඇති වූ ගැටුම් බව ඔහු සඳහන් කළා. අලුත් අවුරුදු අසිරියෙන් රටම ප්‍රීතිවන මොහොතක මත්පැන් හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් දක්නට ලැබීම ඛේදජනක නොවන්නේද? ඒ පිළිබඳව සමාජ විද්‍යාඥ මයිරු සමර විදුලි රැහන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් දිවිනේ ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලි සැපයුම මෙවන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර අවසන් බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර ලබන වසර මැදවන විට උමායේ ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා. පැවති අයහපත් කාලගුණය සහ තද සුළන් හේතුවෙන් ඊයේ පසුරුවේ දිවිනේ ප්‍රදේශ රැසකින් විදුලිය විසන්ධිවීම වාර්තා වුණා. මේ පිළිබඳ හිරු ප්‍රවෘත්තිකල විමසීමකදී විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි පරිභෝගිකයින් 40,000කට පමණ විදුලිය විසන්ධි වී තිබූ බවයි. ඊයේ දිනේදී පස්වරු 6ට පමණ ඇති වුණු අධික සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් දේශ කීපයක විදුලි සැපයීම් බිඳ වැටීම සිදු වුණා. විශේෂයෙන්ම හෝමාගම, පන්නිපිටිය, කොට්ටාව, ඒ වගේම අවිස්සාවෙල්ල, හංවැල්ල, පාදුක් පොරණ ඇතුළු පිළියන්දල, කහතුඩු වැනි ප්‍රදේශවල මේ වන විට විදුලි සැපයීම නැවතත් යථාතත්ත්වයට පත් කරලා තිබෙනවා. අඛණ්ඩ විදුලි සම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙනවා. මේ අතර ඉදිකරමින් පවතින උමාවේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද අපට විදුලිය අනෙහිතීම තියෙන්නේ මෙවැනි ව්‍යාපෘති යම් විදියකින් බාධාවකින් කල්ගිලා තියෙන නිසා. අපේ එකම ප්‍රයත්නය වන්නේ පුළුවන් තරම් ඉක්මනට අපේ විදුලිය ජනනය කිරීමේ පද්ධතියට එකතු කිරීමයි. එන අවුරුද්දේ අප්‍රේල් හෝ අගෝස්තු වෙනකොට අපට පුළුවන් වේවි මෙගවට් 120ක් අපේ ජනනය කිරීමේ පද්ධතියට එකතු කරන්න. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බින් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට දිනයට යෙදී තිබෙනවා. මෙවර හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වෙනි බදාදා එනම් හෙට දිනේ පූර්ව භාග 7:40ට යෙදී තිබෙනවා. අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ පලාපෑදී වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොමපත්ද, පයට කොළුන්පත්ද තබා කොහොම යුෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීම මැනව යනුවෙනුයි. එම නැකත් චාරිත්‍රය හිරු ටීවී ඔස්සේ හෙට පෙරවරුවේ සිට සජීවීව ගෙනෙන්නේ කොටි රජමහා විහාරස්ථානයේ සිටයි. අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය වන රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 18 වෙනි බ්‍රහස්පතින්දාට යෙදී තිබෙනවා. මේ අතර අලුත් අවුරුද්දට ගම්පින්මලාගේ ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ අතර දෙලියත්තේ සිට කුළුඹ කොටුව බලා ධාවනයේ වෙමින් තිබූ ගාලු කුමාරී දුම්රියේ එක් මැදිරියක් ගල්ල දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීමකට ලක් වූ අතර ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ එම දුම්රිය මෙවන විට පීලිගත කර අවසන් බවයි. ගාලු කුමාරී දුම්රියේ පීලිපැනීම හේතුවෙන් අද පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට පමණක් සීමා වී තිබුණා.
තිපු මගින් ටික කොළඹට ගෙනීමට කටයුතු කරා. ඒ අතරතුර අපි මාත්‍ර දිසාවට දාවන යන දුම්රිය අතරමගට ගෙනල්ලා වෙනත් දුම්රිය මගින් ගාල්ල දුම්රිය ස්ථානයට මගින් හුවමාරු කරලා මාත්‍ර බෙලියත් ඒ සිට පැමිණෙන මගින්ද ගාල්ල දුම්රිය ස්ථානයට ගෙනල්ලා දුම්රිය දහවන කටයුතු අපි ප්‍රමාද වී හෝ මගින්ගේ පාසුව සැලසුවා. මාතරින් එවන ගාල්ලට ගාල්ලේ මෙන ට්‍රේන් එකක් තියෙනවා යවනෝ එවෙලම ගියා. මේකෙන් ඒකට පාරු නැහැ. අතෙන් දාලා අතර කරගෙන ගිහලා. අරකින් මේකට යන එක මේකෙන් අරකට යන එක. ළමයි තුවාලු වුණා. ළමයි තුවාලු වුණා. මෙයාලා මෙහින් ඕඩරේ දෙනකොට මෙහින් රියදුර කැමති නැහැ යන්න. ඩ්‍රයිවර් කියනවා යා දන්නේ නැහැ මේ කොච්චි කොට යන්නේ කියලා. තුනාගලෙන් ආවේ. අරකට යන්න කියලා ඉඩිසලා කිව්වා. දැන් කියනවා මේකට යන්න කියලා. දැන් හතර මාරු කරා. Who is the station from the station? Who knows about the trains? කැලණිවලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්ද කිරුළපන සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අසලදී අද උදැසන පිළිපැනීමකට ලක් වුණා. මේ හේතුවෙන් ඒ අසල තිබූ නිවාස කිහිපයකට සහ දේපළවලට හානි සිදු වුණා. ගේ කුස්සියේ හිටියේ මම. සද්දෙට තමයි මම ආවේ. එතකොට අදගෙන යනවා ඔක්කොම. මගේ කඩේ ව්‍යාපාරේ මේකෙන් තමයි ජීවත් වෙන්නේ ළමයි හතර දෙනා තියාගෙන. කෝච්චියට වරදක් කියන්න බෑ අපි ඉන්නේ සීජාර් එකේ නිසා. දැන් මේකට අලාභයක් තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. මම ළමයි 3 දෙනා එක්කනේ ජීවත් වෙන්නේ. අපිට ඉන්න තැනක් නැති නිසානේ මේවල ඉන්නේ. දැත්ත පෙරලා තිබ්බන ජීවිත කීයක් අනතුරේද මේක දෙයෝ නැන්සි තමයි පෙරගතේ නැත්තා මේ හරිය ඉන්න මිනිස්සු ඔක්කොම නැහැ මේ සියලු දේමල් අනවසර ඉඳ කිරින් පිනේ දුම්රිය මාර්ගයේ දෙපස ඒ අනුව අපිට වන්දි ගෙවීමක් කරන්න විදියක් නැහැ අනවසර ඉඳ දෙපල ඉඳ කිරින් නිසා මේ අතර එක් දිනක් තුල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමින් පිට වූ වැඩිම රථ වාහන සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා එක් දිනකදී දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමින් පිටවීම සහ ඇතුළු වීම සිදුවන්නේ වාහන 3500ක පමණ ප්‍රමාණයක්වත් එය ඊයේ වාර්තා වුණේ 9500 ලෙසයි මෙම වාහන ප්‍රමාණය දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යාම නිසා ගොඩගම්බ පිවිසුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති වුණා. ඊයේ දිනය තුල එම අධිවේගී මාර්ගයේ සමස්ත ආදායම රුපියල් මිලියන 25ක් ලෙස වාර්තා වෙනවා. වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන උද්ඝෝෂණ වලට හේතුව ඒවා පිටපස විපක්ෂයේ සිටන නිසා නොව ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ගැටලු පිළිබඳ ඇහුම්කන් නොදීම නිසා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පසොරුවේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් බඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පසරුවේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද ආණ්ඩුවට අවශ්‍ය නැහැ කියලා පරදින්න. එයාලා දන්නවා මේක තිව්ව ගමන් ජනතාව පළාත් සභා ටික අපිට ලබා දෙනවා. මේක කිසි විපක්ෂයක් නැහැ. රජයේ වරදින් තමයි මේ සියලු දේ වෙන්නේ. වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. උන්ට කන් දෙන්නේ නැහැ. අඩු ගානේ සාකච්ඡාවක්වත් දෙන්නේ නැහැ. අන්නේ එවැනි තත්ත්වයක් තියෙනකොට ඉතින් රටේ මේ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න බෑ. අපේ යුගයේ අපි සාකච්ඡා කරා. අනතුරුව විපක්ෂ නායකවරයා රුහුණු කතරගම මහදේවාලයේ ආශිර්වාද ලබා ගත්තා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා අදත් විවිධ පිරිස් තංගල්ල කාල්ටින් නිවස වෙත පැමිණියා. දැන් විපක්ෂ නායකතුමා බලන්න අපි තමයි ඉක්මනින් මේ වර්ෂයේ ජනතාව පත් වෙලා තියෙන පීඩනය මුදා ගැනීම සඳහා කුමන ආකාරයක මැතිවරණයක් දිනා ගැනීම සමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ අතර අයවැලේකණින් විශාල බොරු ප්‍රමාණයක් කියලා තියෙනවා. ත්‍රිවිල රථ හිමියන්ට දැන් ලක්ෂ 20 බැගින් ණය දෙනවා. විවාහ නූන අයට ලක්ෂ 100ක් නිවසක් තනා ගන්න දෙනවා. මේ අලුත් අවුරුද්දේ තියෙන සියලු දෙනා මේ බොරුව පටා ගන්න බැංකුවකට යන්න තමයි තියෙන්නේ. සම්පූර්ණ බොරු බදු විතරක් වැඩියෙන් එන ඉතාම පීඩාකාරී වරුද්දක් තමයි ලැබලා තියෙන්නේ. මම ගැලව ගන්න තියෙන්නේ මහින්ද මාත්‍යාගේ ආණ්ඩුවම්ම එනකන් කියලා තමයි ජනතාව බලාගෙන ඉන්නේ. මේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදකාරීත්වයක් ඇවිදිනවා. දැන් රවි කරුණානායක මහත්තයා කියලා තිබ්බා. මේක වැඩිම සුදුසුසා කැමති රැලි විත්තර කියන මහත්තයා. මේ දිනවල රවි කරුණානායක මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්තයා ද්විඝට්ටනාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. මවගේ පියාගේ දේශපාලන විකුණලා ඉස්සරහට එන්න බෑ කියලා පැහැදිලිව රවි කරුණානායක කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරි මහත්තයා, නවීන් සනායක මාත්‍ය මේ ඔක්කොම පොරේක තමයි ඉන්නේ නායකත්වයේ සඳහා. වත්මන් ආණ්ඩුව පෙරලීම සඳහා ඇතමුන් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
විවිධ අසත්‍ය ප්‍රචාර මේ පහෝගිය දින කීපය තුළ පැතිරලා ගියා. මේ පිරිස උත්සාහ කරන්නේ මේ රජය අස්ථාවර බව පෙන්වන්න කරා. පියල ශක්තිමත් කරලා ආයෝජකයන්ගේ සහ දේශීය ව්‍යාපාරිකයන්ගේ විශ්වාසවන්ත භාවය දිනා ගන්න කටයුතු කරන මොහොතේ තමයි මේ දේශපාලන අස්ථාවර භාවය පිළිබඳ පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. මේක අපේ රජයට අපේ පක්ෂයට එරෙහි කණ්ඩායමක කුමන්ත්‍රණයක්. ඒතර පාර්ලිමේන්තුවේ බහුතරය අපිට තිබෙන්නේ මේ රජය වෙනස් කරන්න, අගමැතිවරය වෙනස් කරන්න, අමාත්‍ය මණ්ඩලය වෙනස් කරන්න කිසිවෙකුට බලයක් නැහැ. කරනවා නම් කරන්න පුළුවන් එකම දේ තමයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැවත වතාවක් ධූරයේ අපේක්ෂා කරමින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම. ඒ වගේම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරනවා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම අපේක්ෂකයා වෙන්න ඕන. නෑ, මේක සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන් එළි. අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ රටේ අග්‍රාමාත්‍ය අදත් හෙටත්. ඒක කිසිම වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ විතරයි අග්‍රාමාත්‍යවරයෙක් ඉවත් කරන්න පුළුවන්. අපේ රජයේ අස්ථාවරණ අග්‍රාමාත්‍යවරයා වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තුව අයවැය පරාද කරලා තිබන්නේ. කරේ නැහැ. දැන් මොනවද කතා කරන්නේ? දැන් බඳුරු ගුණවදන මැතිතුමා ඊයේ පෙරද කිව්වා මංගල සමරවීර මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අරන් ඉන්නවා. මොන විහිළුවක්ද? ඉස්සෙල්ලා සතියේ 119 කින් මංගල සමරවීර මැතිතුමාගේ අයවැය සම්මත වෙනවා. ඊළඟ සතියේ බඳුරු ගුණවදන මහත්මයා කියනවා විශ්වාසභංගයක් අරන් ඉන්නවා. පසුබිම් මන්ත්‍රීන්ගේ මොකක්ද කියනවා? නැහැ, කිසි වැදුවක් නැහැ. අග්‍රාමාත්‍ය ධූරය ගැන මේ රජයේ ඉදිරියට ස්ථාවරව පවතින ඕන කියන එක ගැන කිසිම බෙදීමක් නැහැ. අපේ අනාගත අපේක්ෂකයා කවුරු වුණත් ඒ පුද්ගලයාගේ දක්ෂතාවය, පුද්ගලයා ඇමතිවරයෙක් වශයෙන් කළා තියෙන දක්ෂතාවයන්, ඒ පුද්ගලයාගේ තියෙන විශ්වාසනීයභාවය, පුද්ගලයාගේ තියෙන කීර්තිය, පුද්ගලයාගේ තියෙන කළමනාකරණ දක්ෂතාවය, පුද්ගලයාගේ තියෙන දේශප්‍රේමීත්වය මතයි තීරණය වෙන්නේ. ඒ පුද්ගලයා දේශපාලන පෞරක කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා දේශපාලන පෞරක නොවන කෙනෙක් වෙන්නත් තම රාජකාරිය නිසල සිටු කිරීමට නොහැකි වී සිටින ඇතමුණු රාජකාරිය නිසල සිටු කරන තමා විවේචනලක් කරමින් සිටින බව අමාත්‍ය සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. දැන් නොයෙකුත් පුද්ගලයෝ එක එක තැන්වල එක එක කතා කියනවා. අපි කතා අහලා නෙවෙයි නිගමන වලට එන්න ඕන, ක්‍රියාවන් දිහා බලලයි. උදාහරණයක් හැටියට ගත්තොත් බැංකු කඩපු මිනිස්සයා ඇත්ත වශයෙන්ම වසලයි. බැංකු හදපු මිනිස්සයා වසල ක්‍රියාවන් කරන පුද්ගලයෝ දැන් කිය කියා යනවා, නෑ මේ මිනිස්සුන්ට උදව් කරන එක හොඳ නැහැ කිය. මිනිස්සුන්ට සහන ලබා දෙන එක හොඳ නැහැ. ඒ අය සඳහන් කරනවා මේ අම්මලා තාත්තලා ගැන කතා කරලා පිම්මෙන්න හදනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කළත් වෙනවා තමන්ගේ ජම්මය, තමන්ගේ උප්පත්තිය ඒව කෙනෙක් පිළිබඳව නිගමනයකට එන්නට සුදුසු කාරණා නෝවේ. හැම වෙලාවෙම බලන්න ඕන ක්‍රියාවදී. හැබැයි මේ අනුන්ට දෝෂාරෝපණ කරන හාදියම තමයි මේ ලංකා ඉතිහාසයේ කරන්න පුළුවන් වසලම ක්‍රියා ටික කරේ. ගියොත් ඒ තන ඉවරයි. වගකීම බාරගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙන ආලෝකය. නමුත් ලැබෙන්නේ අන්ධකාරය. ඒ නිසා ක්‍රියාව දිහා බලන්නට කවදාවත් බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්නට බෑ. කවදාවත් කොමිස් ගහලා බ්‍රාහ්මණයෙක් වෙන්නට බෑ. තමන් හෝ තමන්ගේ භාර්යාව යොදවලා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් කියලා කරන් කියන්නට බෑ. ඒ නිසා මිත්තවරුනි, මේ අලුත් අවුරුද්දේ අපි පිළිගන්නට ඕන රටේ විවිධ පුද්ගලයෝ පිළිබඳව හොඳ නිගමනවලට ප්‍රවේශ වෙන්නට කාලය ලැබිලා තිබෙනවා. ජයල පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලාභානි සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබා දුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකටපත් නොවීමෙන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බවයි. සිය ඥාති දරුවෙකු භූමිතෙල් පානය කර ඇති බව පවසා පුද්ගලයෙකු මෙම රෝහලට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේ. එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි. භූමිතෙල් වගේ දෙයක් එකපාරට ග්‍රහණය කරලා ඉන්න අමාරුයි. ඉතින් ඒ දරුවන් වැඩිපුර අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන් ඔබ්සර්ව් කරන්න. නිතර නීතිමය වශයෙන්ුත් පොයිසන් වගේ වෙන දේවල් අපිට පොග්ගලික රෝහලවල ප්‍රතිකාර කරන්න තහනම්. ඉතින් මම ඒ හින්දා රාගම වගේ රජයේ රෝහලට ඇතුළු වෙන්න කියලා දැනුම් දුන්නා. ඒ පැමිණි පුද්ගලයා හොඳටම බීමත්ව හිටියේ. ඔහු ඉල්ලීමක් කරා මේ දරුවා හොඳටම කහිනවා මොන හරි කරන්න කියලා. ඉතින් මම අපේ වෛද්‍ය නිලධාරියෙක්ට කිව්වා පොඩ්ඩක් ළමයට ඔක්සිජන් දුමානය කරන්න කියලා. කියලා මම මගේ වෙනත් රෝගියෙක් ඇටෙන්ඩ් වුණා. ඒ අතරතුරදී ඒ මිනිහයා ඇවිල්ලා මට පරුෂ වචනයෙන් බැනලා දෙන්න පටන් ගත්තා. උරණු පුද්ගලයා රෝහල් බලධාරීන්ට හා වෛද්‍යවරයාට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ රෝහලේ දේපළවලට සැකකරු හානි කර ඇති අතර එහි පාඩුව රුපියල් ලක්ෂ 13කට ආසන්නයේ පැවසෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාද පෙරරුවේ ජාල පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන ඇති අතර හෙට මීගුම්ම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුලතිව් වට්ටප්පලේ ප්‍රදේශයේ යුද හමුදා මුරපලක ලොරි රථයක් ගැටීමෙන් එහි සිටි හමුදා සබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් හමුදා සබලෙකු බරපතල තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ ලොරි රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුරු සිදු ඇති බවයි. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද පෙරවරුවේ ඉන්දියා බලා පිටත්ව ගිය අතර එහිදී ජනාධිපතිවරයා නවාතැන්ගත් හෝටලයේදී උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙහිදී පක්ෂයක් ලෙස ඔවුන් රාජපක්ෂ මහතාට යෝජනා ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ගොනු කළ පැමිණිල්ල ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක විවෘත කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා. යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානයේ උපුටා දක්වමින් BBC පුවත් සේවය සඳහන් කරන්නේ මෙම පැමිණිල්ල ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් විවෘත කර ඇති බවයි. දමුල්ල කණ්ඩල මාර්ගයේදී අද පසරුවේ ත්‍රිරෝද රථයක් වෑන් රථයක් ගැටීමෙන් එකම පවුලේ දියණිය සහ පුතුමිය ගොස් පියා තුවාල ලබා තිබෙනවා. යාපනයේ චුන්නක්කම් ප්‍රදේශයේදී අකුණුසර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. බණ්ඩාරගම වැල්මිල්ල ජයමාවත ප්‍රදේශයේ තරුණ තරුණියන් මඩෙහි සංවිධාන කළ බක්මා ඔල්ලක් අද ජයමාවත වෙල්යායේදී පැවතුණා. විදේශකයන්ගේ සහභාගිත්වයෙන් පැවති අවුරුදු උත්සවයක් මෙලෙස කඩුතරදී පැවතුණා. නායකයා නම් කර ඔහුගේද අදහස් ලබා ගැනීමෙන් අනතුරුව කණ්ඩායම තෝරා ගැනීම ක්‍රිකට් කණ්ඩායමක් තේරීමේ සාමාන්‍ය සම්ප්‍රදායයි. කෙසේ වෙතත් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තෝරන්නේ කණ්ඩායම නම් කිරීමෙන් පසුව බව තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා. මේ මාස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේ කාල සීමාව ලබන 23 වෙනිදායින් අවසන් වනවා. බංග්ලාදේශය අද සිය ලෝක කුසලාන සංචිතය නම් කළ අතර ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේද මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. තීරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා පවසන්නේ මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අනිද්දා ප්‍රකාශයට පත් කරන බවයි. පසුගිය කාලයේ පුරාවටම සීමිත පන්දු අර පිටියේ දස්කම් අතින් ඉතා පහළ මට්ටමක සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් ලෝක කුසලානයේ නියෝජනය කිරීම සඳහා 15 දිනකු තෝරා ගැනීම තීරීම් කමිටුවට මහත් හිසරදයක් වී තිබෙන පරිසරයක නායකත්වයේ සඳහාද සීතල යුද්ධයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වනවා. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ නායකත්වයේ නැවත බහර ගැනීමට ඇන්ජලු මැතිව්ස් අකමැත පළ කර ඇති බවයි. එමෙන්ම පසුගිය දකුණු අප්‍රිකා තරගාවලිය සඳහා එක්දින කණ්ඩායම බහර වූ ලසිත් මාලිංගටද නායකයෙකු ලෙස සාර්ථක වීමට හැකි වුණේ නැහැ. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වෙත නායකත්වයේ පැවරීමේ සූදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වුණා. මේ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ලෙස සංසරණය වූ ප්‍රවෘත්තියකින් කියවුණේ නායකත්වයේ නොලැබුණොත් ක්‍රීඩාවෙන් සමු ගැනීමට පවා ලසිත් මාලිංග පියවර ගනු ඇති බවටයි. මේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් තීරීම් කමිටු ප්‍රධානී අසන්තද මෙල් මහතාගෙන් අප විමසීමක් කළා. ලංකාවේ කැප්ටන් කෙනෙක් නොමිනේට් කළා තිබ්බනම් ඒක වෙනයි. ලසිත් මාලිංගව නොමිනේට් කළා තිබ්බේ සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකට විතරයි. වර්ල්ඩ් කප් එක වෙනකල් නෙවෙයිනේ. 15 වෙනා අපි නම් කරන්න බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා උදේ. ටීම් එක සේරුවාට පස්සේ තමයි නායකයා තෝරන්නේ. මේ අතර ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගැනීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බවට තීරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. කුසල් ජනිත් ගැන ෆිසියෝගෙන් අපි සුභ රාත්‍රියක්.